ඔවුන් ළඟ සුවිශේෂී හැකියාවක් තිබුණා. අමනුෂ්‍යෝ මනුෂ්‍යෝ මෙල්ල කරන්න මහා බලගතු මන්ත්‍ර විද්‍යාවක් තිබ්බා. මොන වගේ කටයුතුද කියලා කිව්වොත් කරන්න බැරි වැඩක් නැති තරම් අමනුෂ්‍යයන්ට කතා කරලා අපිට උදව් ලබා ගන්න පුළුවන් භාෂාවක් තියෙනවා. මේ දිලිසෙන වස්තුන් වලට අමනුෂ්‍යෝ ගොඩක් ආසයි. කියන ලග්න වලට බොහෝම යහපත්. විදේශ ගමන් සාර්ථක වෙනවා. භූමි සම්පත්, භූමි ලාභ ලැබෙනවා. ලොතරැයි වගේ ඇදෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ජයෙන්ම ජය වෙන ලග්න හතරක් තමයි මාව අද පැහැදිලි කරන්නේ. සමන් බාගර යානේ ගොපල කරවර දෙන්නා මාලල වීරමුණ්ඩ සැඩකම්මිලි උඩයක් කරලා බෝහිණි දෙන්න වාවා. ඔන්න දැන් අමනුෂ්‍යෝ ආවා. ප්‍රාර්ථනා කරනවා ලක්වාසී ලෝකවාසී හැම කෙනාටම උතුම් ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා. සුබ දවසක්. ඔබ වහන්සේව අපි මෙච්චර ගෞරවපූර්වකව පිළිගත්තාට ඔබ වහන්සේ අපි අතර තියෙන ඇයි හොඳයිය අපි ප්‍රේක්ෂක ජනතාව දන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ මේ අද අපි කතා කරන තැනට එනකොට කොහොමද ඔබ වහන්සේගේ අතීතය, කොහොමද ඔබ වහන්සේගේ මේ ශාස්ත්‍රයට පැමිණීම, ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ප්‍රේක්ෂක ජනතාව බොහොමත් කුතුහලෙන් ඉන්නවා. සඳුන් මහත්මයා, මගේ පරම්පරාව ගත්තට පස්සේ බෝධි මුක්ත පරම්පරාව කියලා සඳහන් කරනවා. සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ ශ්‍රී ලංකා දීපේට වැඩමවාගෙන එනකොට කුල 18ක් පැමිණියා. වළං කර්මාන්තය, ඒ වගේම විවිධ කර්මාන්ත. එතන සුවිශේෂී කණ්ඩායමක් හිටියා, බෝධිය ආරක්ෂා කරන්න ආපු කණ්ඩායමක්. විහාර ගම් කියලා කියනවා, නැත්තම් ගම් නමේ කියලා කියනවා. මේ ගම් නමය තුල හිටපු ජනතාවට බාර වෙලා තිබ්බේ බෝධිය ආරක්ෂා කරන්න. හැබැයි ඔවුන් ළඟ සුවිශේෂී හැකියාවක් තිබුණා. අමනුෂ්‍යෝ මනුෂ්‍යෝ මෙල්ල කරන්න මහා බලගතු මන්ත්‍ර විද්‍යාවක් තිබ්බා. එතකොට මට මේ ශාස්ත්‍රයේ පැමිණෙන්නේ සඳුන් මහත්තයා දඹදිව ඉන්දියාවෙන් තමයි ශාස්ත්‍රයේ එන්නේ පරම්පරාවෙන්. සැහෙන දිගු ඉතිහාසයකට නෑකම් කියන හිමිනමක් තමයි අද ඔබට මේ විස්තර කතනය ගෙන එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. රැඳී සිටින්න විශ්වකර්ම YouTube නාලිකාවේ මේ ගෙන එන වැඩසටහනත් එක්ක ඔබටම ගෙදරදී භාවිතා කරන්න පුළුවන් විදිහේ මන්තරයක්, ඒ වගේම තමයි ඔබේ ලග්නයට කොහොමද කියන එක, අද දවස වගේම හෙට දවස ඔබට කොහොමද බලපාන්නේ කියන එක මේ වැඩසටහන අතරතුර ඔබ වෙත ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ස්වාමින් වහන්සේ, අපි සාකච්ඡාවට මුලපිරීමක් හැටියට බොහෝම දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අදට වඩා හොඳ හෙට දවසක්. මේ අපි ඉන්න හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ ඔය ඒකායන බලාපොරොත්තුවත් එක්ක, කාටත් කරදරයක් නැතුව අදට වඩා සුන්දර විදියට හෙට දවස ගෙවන්න. එතකොට මේ ගත කරන කාර්යයන් සියලු දේවල් මුල් කරගෙන යම් යම් බාධා කිරීම ඇති වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ව්‍යාපාර ශාස්ත්‍රය ගත්තොත් එහෙම බොහෝ ව්‍යාපාර අද යම්කිසි තත්වයකට එන්න බැරුව දඟලන තත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට ව්‍යාපාර කළමනාකරණය දැනගෙන හිටියාට මදි සමහරක් වෙලාවට අපිට නොපෙනෙන බලවේගවල යම් යම් බලපෑම් තියෙනවා. ඔබ වහන්සේගේ අත්දැකීම් එක්ක කොහොමද අපි මේ දේවල් निराකරණය කරගන්නේ කියලා අපිට පොඩි විස්තරයක් කරමු. ඔව්, බාධා කිරීම කියන මාතෘකාව විග්‍රහයක් කරොත් අමනුෂ්‍ය බලපෑම් මත ව්‍යාපාර කඩාගෙන වැටෙන තත්වයන් තියෙනවා. ඒ වගේම තමයි ග්‍රහ දෝෂයෙන්ද ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි සඳුන් මහත්මයා යంత్ర මන්ත්‍ර විද්‍යාව ප්‍රයෝග කරගෙන ව්‍යාපාර කඩාගෙන වටන්නත් පුළුවන් යම් කෙනෙකුට. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත, ව්‍යාපාර කටයුතු දියුණු කරවන්නත් මේ යంత్ర මන්ත්‍ර සහ තంత్ర කියන විද්‍යාව භාවිතා කරන්න පුළුවන්. දැන් අපි කතා කරොත් ස්වාමින් වහන්සේ යంత్ర මන්ත්‍ර තంత్ర
ඔය තුනත් එක්ක බොහෝ දේවල් කරන්නට පුළුවන්. නොපෙනෙන බලවේගයන් පාලනය කරන්න මෙන්ම නොපෙනෙන බලවේගයන්ගෙන් වැඩගන්න පුළුවන් තත්ත්වයක් තීන විත්තිය තමයි ඔබතුමාගේ ඔය කතාබහෙන් අපිට තේරුම් යන්නේ. ඔබ වහන්සේගේ නෑදෑකම මොකද්ද? මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන දේවල් එක්ක මොන වගේ වැඩ කටයුතුද ඔබ වහන්සේගෙන් කරගන්නට පුළුවන්, ඔබ වහන්සේට කරලා දෙන්නට පුළුවන්? අපි ප්‍රේක්ෂකයන් තව බලාපොරොත්තු ඉන්නවා ඒක දැනගන්න. සඳුන් මහත්ය, ඇත්තටම මොන වගේ කටයුතුද කියලා කිව්වොත් කරන්න බැරි වැඩක් නැති තරම්. ඔබ සඳහන් කළා වගේම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර උපයෝගී කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු. සඳුන් මහත්මයා, දෙමව්පියෙකුට වටිනාම වස්තුව දරුවෝ. දේපල මොනවා තිබ්බත් වැඩක් නැහැ, දූ දරුවෝ තරම් වටිනා සම්පතක් නැහැ. හැබැයි හොඳම දේ කාටද දෙන්නේ? දරුවන්ට. මේ දරුවෝ අධ්‍යාපනයෙන් ඉහළට යනවා දකින්න දෙමව්පියෙක් හරි මාසයි. ඒ වගේම තමයි නරක මිතුරන් ආශ්‍රයෙන්ද යම් යම් අබ්බැහිවීම් වලට ලක් වෙනවා. මද්‍රව්‍ය කියන්නකෝ, සිරගත බියම් වෙනවා. මට හොඳ කවියක් මතක් වෙනවා, හරිම ලස්සනයි, මම පොඩි කාලේ අහලා තියෙනවා ඉස්කෝලේ යන කල්දී. මල්ලිය නරක මිතුරන් පිළිගන්න එපා, නංගියේ නොහඹිනාකම් හුරු වෙන්න එපා, බෝගම්බර සිපිරි ගෙදරට යන්න එපා, සතුරෙකුටවත් මට වන්දුක වෙන්න එපා. හැබැයි දුකට පත් වෙන්න කලින් දරුවේ ඒ දුකින් මුදවා ගන්නට අපට මේ මන්ත්‍ර විද්‍යාව උපයෝගී කර ගන්නට පුළුවන්. සඳුන් මහත්තයා, ඉතාමත් කුතුහලය දනවන තැනකට තමයි ඔබ වහන්සේ ගෙනාවේ මේ මාතෘකාව. අපි දෙමව්පියන් බොහෝමයක් බලනවා මේ වැඩසටහන. එතකොට ඔවුන්ට තියෙන වර්තමානයේ පවතින ඉතාමත් ප්‍රබලම ගැටලුව තමයි තමාගේ දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සහ අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය වලින් බේර ගැනීම. එතකොට මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙච්ච බොහෝමයක් ගැහණු දරුවන්, පිරිමි දරුවන්, ඒ වගේම පාසල් වියේ පසුවන දරුවන් ඒ ක්‍රියාකලාපයේ නිසා ඉතාමත් හැඬු කඳුලින් පසු වෙන්නේ අම්මාවරු. ඉතින් මොන වැරද්ද කරත් දරුවන් බැනුම් මහන්නේ අම්මලා. ඉතින් මේ වගේ තත්වයකට ස්වාමින් වහන්සේ මේ ගුප්ත විද්‍යාව නැත්තම් මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඔස්සේ මොන වගේ පිළියමක්ද ඔබ වහන්සේට ලබා දෙන්නට පුළුවන්? සඳුන් මහත්තයා, මම ඔබේ කතාවට පොඩි බාධා කිරීමක් කරනවා. අම්මා කෙනෙක් දරුවත් අරගෙන මංගාවට ආවා. උසාවියේ නඩු තුනක් තියෙනවා. වයස අවුරුදු 15යි. මං ඇහුවා අම්මගෙන්, අම්මේ දරුවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද මොනවා හරි? අනේ අපේ හාමුදුරනේ, ඔබ වහන්සේගේ ඔළුවේ අත තියලා මං දිවුරලා කියන්නේ මගේ දරුවා සිගරට් එකක්වත් බොන්නේ නැහැ කිව්වා. පොඩ්ඩක් අම්මා චුට්ටක් එළියට වෙලා ඉන්න, මං පොඩ්ඩක් ඔයාගේ දරුවත් එක්කලා කතා කරන්න ඕනේ. මං කිව්වා, පුතේ ඇත්ත කතාව මම දන්නවා. මට කියන්න කතාව, අපේ හාමුදුරනේ මං කුඩු පාවිච්චි කරනවා, වයස අවුරුදු 15යි. සල්ලි කොහෙන්ද? රෑට යාළුවොත් එක්කලා එකතු වෙලා කෙහෙල් කන් කපනවා, පොල් කඩනවා. අන්න ඒ වගේ අවස්ථාවන් තුනකදී තමයි මාව නීතිය රැහැන්ට අහුවෙන්නේ. කතා කරා අම්මට. ඉඳ ගන්න අම්මේ, පුතේ කතාව කියන්නකෝ. ඇත්ත කතාව කිව්වා. ඔළුවේ අත තියාගෙන වැලහින්නක් වගේ විලාප කියාගෙන කෑ ගැහුවා. හැබැයි අපි ගාවට ආපු හින්දා ඒ ජීවිතයේ යහපත් භාවයට පත් කරගන්න මන්ත්‍ර විද්‍යාව අපි පාවිච්චි කරා. ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට විසඳුමක් කොහේ හරි තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ හරි විසඳුම, හරි කෙනාකින් හරි වෙලාවට ලබා ගන්න එක. ස්වාමීන් වහන්ස, අමතර ප්‍රශ්නයක් මම ඔබ වහන්සේගෙන් අහන්නට කැමතියි. මේ මේස උඩ තියෙනවා බුලත්ත් කිහිපයක්. මොනවා හරි සුවිශේෂී හේතුවක් තියෙනවද මේ විදිහට බුලත්ත් කිහිපයක් මේසෙ උඩ තියලා තියන්නේ? නැත්නම් මේ කවුරු හරි ගෙනාපු ඒවාද? මොනවද මේ ගැන පොඩි ඕපදූප ප්‍රශ්නයක්. හැබැයි ඒක අනේ ඇත්තටම සඳුන් මහත්තයා, මට අමතක වුණා බුලත් ටික අයින් කරගන්න වැඩසටහන තියන්න කලින්. මං අද වැඩ කරන වෙලාවෙත් තමයි ඔබතුමා ආවේ මාත් එක්කලා සාකච්ඡාවට. මං ලෑස්ති වෙලා හිටියේ නෑ. මේ උදේ ඉඳන් මිනිස්සු ගෙනාපු ප්‍රශ්නයක් ගේනකොට චාරිත්‍රයක් විදිහට බුලත් අතක් තියෙනවා.
ඊට පස් තමයි ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ. හඳහනගෙන අල්ලා දුන්නහම මට ගැටලුව කියන්න පුළුවන්. සමහරු ගැටලුව කියවට පස්සේ මට ඒ ගැටලුවට පිළිතුරු දෙන්නක් පුළුවන්. විවිධාකාර හේතුන් විවිධාකාර සාධකයන් ඔස්සේ තමයි අපේ ජීවිතය හැම තැනකින්ම ගලාගෙන යන්නේ. ඒ ගලාගෙන යන ජීවිතය තමයි අපිට විවිධාකාර වූ දේවල් අහන්නට දකින්නට හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්ස, ආකර්ෂණය කියන්නේ හැම කෙනෙක්ටම අවශ්‍ය දෙයක්. පුද්ගල ආකර්ෂණය වෙන්න පුළුවන්, දේපළ වලට ආකර්ෂණය වීම වෙන්න පුළුවන්. මේ ඕනෑම ආකර්ෂණීය තත්ත්වයකදී අපිට ආකර්ෂණය තියෙන එකත් වැදගත්, ඒ වගේම ආකර්ෂණය ලබා ගන්න එකත් වැදගත්. නමුත් සමහරක් වෙලාවට අපිට යම්කිසි ආකර්ෂණයක් ලබා ගැනීමේදී විවිධාකාර වූ බාධාවන් ඇති වෙනවා. අපි මොන වගේ දේවල් දී වගේ වෙලාවකදී කරන්න ඕනේ? ආකර්ෂණය තියෙන එක හොඳ වගේම තමයි සඳුන් මහත්තයා. ආකර්ෂණය තියෙන එකේ නරක පැත්තකුත් තියෙනවා. මං ඔබට ඒක පැහැදිලි කරලා කියන්නම්. මනුස්ස ජීවිතවල තියෙන ගැටලු ගත්තාම විවිධාකාරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් යම් ප්‍රශ්න විසඳද්දී රහතන් වහන්සේලා, උන්වහන්සේලාට නම් ප්‍රශ්නයක් නැහැ, රහත් කියන්නකෝ. ඉතින් ඔබ මගෙන් අහන ප්‍රශ්නවලට මං පිළිතුරු දෙනකොට බලාගෙන ඉන්න ජනතාවට වැරදි අවබෝධයක් එන්නට පුළුවන්. මම මෙහෙම පැහැදිලි කරන්න සඳුන් මහත්තයා. සූර්යා කොච්චර ප්‍රබල වුණත් හඳෙන් අහන්න ඕනේ කඩුපුල් මල් පිපෙන්නේ කොහොමද කියලා දැනගන්නට. ඒ වගේම තමයි යම් කෙනෙකුට අහලා දැකලා විඳලා නැතිනම් කියවලා තමයි පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන්. අහන්නේ නැතුව, විඳින්නේ නැතුව, දකින්නේ නැතුව, කියවන්නේ නැතුව යම් දෙයක් ලෝකයට කියන්න පුළුවන්. තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වන භික්ෂූන් වහන්සේලා, සඳුන් මහත්තයා, පෞල් ජීවිතය ඔබ කියපු මාතෘකාව ආකර්ෂණය. ගොඩාක් කට්ටිය දන්නේ නැහැ මේ විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. ආකර්ෂණය කරගෙන ඉන්න දන්නේ නැහැ ස්වාමියාව, භාර්යාව. භාර්යාව දන්නේ නැහැ ස්වාමියාව ආකර්ෂණය කරගෙන ඉන්න. පෞල් ජීවිත තුළ ප්‍රශ්න ගැටලු ඇති වුණහම අපි දකිනවා සිය දිවි හානි කරගන්නේ තත්වයන්. ඔන්න ඒ ආකර්ෂණය ඔබ කිව්වාගේම නැති වෙච්ච තැන. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා. තරුණ තරුණියෝ ඇති කරගන්නා වූ ප්‍රේම සම්බන්ධතාවයන්, සඳුන් මහත්තයා අපි ඒකටත් ආකර්ෂණය කියලා කියමුකෝ. අන්න ඒ ආකර්ෂණය නැති වෙච්ච තැන අපි දකිනවා සිය දිවි හානි කර ගැනීම. මට මේ ළඟදී දුරකථන ඇමතුමක් ආවා, මගේ බොහෝම හිතවත් ඥාතියෙක් කියලා කියමුකෝ. අපේ හාමුදුරනේ අයියා, ඇයි සිද්ධියක් වෙලා තියෙනවා මේ? මොකද්ද සිදුවීම? මගේ පුතා මොකද්ද වෙලා තියෙන්නේ? බන්ධනාගාරේ. ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා. ඔව්, වරදක් නැහැනේ. අනේ ඒ සම්බන්ධතාවයේ තිබිච්ච ගෑන් ළමයාට පිහියෙන් ඇඳලා ඒ ළමයා රෝහල් ගත වෙලා දැන් ඉන්නව බන්ධනාගාරේ. හැබැයි දරුවා මට කතා කරලා කිව්වා වයස හරි ගැටලුවක් නැහැ, 18ට වැඩි වයස. අපේ හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා, ඔබ වහන්සේ මුණ ගෙහෙන්න පුළුවන්ද? මං කිව්වා පුතා එන්න ඕනේ වෙලාවක මාව මුණ ගෙහෙන්න. හැබැයි ඔහුට මාව මුණ ගෙහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තවත් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඔන්න ආකර්ෂණය ඇති වෙන තැන්වල ප්‍රශ්න ඇති වෙන තැන්. සමහරක් වෙලාවට ගැහැණ ළමෙක් කියන්නකෝ, පිරිමි ළමෙක් කියනවා පස්සෙන් ආකර්ෂණය කරගන්න. හැබැයි ගැහැණ ළමයා කැමති නැහැ. සමහරක් දැන් අපි දැකලා තියෙනවා සඳුන් මහත්තයා, සිය දිවි හානි කර ගැනීම. අන්න ඒ වගේ තැන්වලදී නීතියෙන්ම මේවා විසඳන්න බෑ. අප ළඟට ආවොත් අපට පුළුවන් මේ යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන් ඒවට පිළිතුරු දෙන්න. යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන් බොහෝ දේවල් වලට පිළිතුරු ලැබෙන බව තමයි ඒ වචන, වටිනා වචන වලින් අපිට පැහැදිලි වෙන්නේ. එතනින් එහාට ගියොත් ස්වාමින් වහන්ස, සමහරක් වෙලාවට අපිට කරදර බොහෝමයක් ඇවිල්ලා තියෙන වෙලාවකදී ජනවහරියේ අපිට කියවෙන වචනයක් තමයි මොන කොඩි විනයක් කරලාද මන් දන්නේ, මේ කරදර ඉවරයක් වෙන්නේ නැහැ කියලා.
කොඩි විනය කියන එක මේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් මෙහෙම නැත්තම් ගුප්ත විද්‍යාව ගුප්ත ශාස්ත්‍රයත් එක්ක හරියට නිකන් නෑදෑකමක්කින් බැඳිලා තියෙනවා වගේ තියෙන දෙයක්. මේ කොඩි විනයක් කරන්නේ කොහොමද සහ කොඩි විනයක් කපන්නේ කොහොමද හරි විදිහට අපි කොහොමද ඕක දැනගන්නේ? අණ වින, බන්ධන, කොඩි වින, භූත දෝෂ. මාතෘකාව සඳුන් මහත්තයා බොහෝම පුළුල්. අමනුෂ්‍යෝ බන්ධනය කරලා මිනිස්සු ලෙඩ කරවන්නට පුළුවන්. ඒ වගේම තමයි විශ්වයේ තියෙන අහිතකර සංඝටක එකතු කරන්න මේ ශබ්ද විද්‍යාව පාවිච්චි කරන තැන් තියෙනවා. එහෙම ශබ්ද විද්‍යාව පාවිච්චි කරලා මිනිස්සු ලෙඩ කරවන්න පුළුවන්, සුවපත් කරනවා වගේම ව්‍යාපාර වට්ටන්න පුළුවන්, තරහ කරවන්න පුළුවන්. ඒ වගේම තමයි නැන්දම්මා ලේලිය අතර තරහ ඇති කරගන්න වගේම සමගි කරගන්නත් පුළුවන් අමනුෂ්‍යෝ උපයෝගී කරගෙන. එතකොට සඳුන් මහත්තයා අමනුෂ්‍යයන්ට කතා කරන භාෂාවක් තියෙනවා. ඔබ කියන්නකෝ, මගේ බොහොම හිතවතා කියන්නකෝ, අපේ හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා පෞල් ජීවිතේ. ගැටලු ඇති වෙන්නේ නැද්ද? හරි, මාත්‍යා මං එන්නම්. මොකද්ද වට වෙන්නට ඕනේ? ඒ වගේම අපි උදව් කරගන්නවා. ඒ වගේම සඳුන් මහත්තයා අමනුෂ්‍යයන්ට කතා කරලා අපිට උදව් ලබා ගන්න පුළුවන්. අමනුෂ්‍යයන්ට කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් අමනුෂ්‍යයෝ අපි අඬ ගහනවා. අඬ ගහලා ඒ කට්ටියට සංග්‍රහයක් කරනවා. දැන් අපි කියමුකෝ පාටියකට ආරාධනා කරා කියලා යාළුවෙකුට කණ්ඩ බණ්ඩ දෙනවනේ. කණ්ඩ බණ්ඩ දුන්නේ නැත්තම් පොඩ්ඩක් සිත අසතුටු භාවයට පත් වෙනවා. කෑඹ බීම වැඩිපුර දෙන තරමට සතුටු වෙනවා. වගේම අමනුෂ්‍යයන්ට දොළපි දෙනි දෙන තරමටම ඒ කට්ටිය සතුටු වෙනවා, වැඩ කරලා දෙනවා. ඕම් ශ්‍රී රාම රාමුද්‍රේන්ද්‍රාග්නිවාවා නවනාත නමකරා ත්‍රිවිතුන අයනාරාම දින්නවා කන්දසම් මුල දේවල් ගිනිපත් දින දැරිමුන්නාරාම දින්නවා දේවල් ජොරහන මහපාත්‍ර කාලි මංගර දින්නවා සමන් බහිරේ ආනේ ගබල කරවර දින්නා මලල වීරමුණ්ඩ සඩකම්මිලි උඩියක් කරලා බෝහිනි දින්නවා. ඔන්න දැන් අමනුෂ්‍යෝ ආවා කියන්නකෝ. හැබැයි මෙහෙමයි, අමනුෂ්‍යත් එක්කලා ගනුදෙනු කරද්දි බොහෝම පරිස්සමින් කළ යුත්තක්. හේතුව මොකක්ද දන්නවද? මට කියන්නකෝ, ඔයා මගේ හිතවතා. හැබැයි හැමතිස්සෙම දුරකථන ඇමතුම් දීලා මෙන්න මේ උදව්ව මට කරන්න කියලා කියද්දි මට ඒක හරි වදයක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම පරිස්සමින් අමනුෂ්‍යත් එක්කලා ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ උදවිය ආවට පස්සේ සතුටු වෙන්න යමක් ඒ කට්ටියට දීලා තමයි වැඩ කටයුතු ටික කරගන්නට ඕනේ. යමක් දීලා තමයි වැඩ කටයුතු කරගන්න ඕනේ. යමක් දෙන්න නම් අපිට යමක් තිබිලා තියෙන්නත් ඕනේ. දැන් මේ භූමිය කියන්නේ ස්වාමින් වහන්සේ ඉතාමත් බලගත් දෙයක්. මේ භූමියත් එක්ක අපිට බොහෝමයක් සම්පත් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භූමියත් එක්ක ගනුදෙනු කරනකොට අපි ඉතාමත් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ. මොකද මේ භූමියේ තියෙන සම්පත් නිකන් අපිට හම්බ වෙන්නේ නැති නිසා. ඒකට යම් වෙරවැයමක් දරන්න ඕනේ, යම් පිළිවෙත් ටිකක් රකින්න ඕනේ. මේ සියලු දේවල් රැකලා අපි උදාහරණයක් ගත්තොත් එීම මැණික් ව්‍යාපාරයේ දෙනවා නම් පතලක් කපනවා වුණත් ඒකට යම් පිළිවෙතක් තියෙනවා. ඉතින් මේ පිළිවෙත් එක්ක වැඩ කරනකොට මේ භූමි සම්පත් ගැන මම මේ අහන්නේ. අපිට ලැබෙන ප්‍රතිඵලය සමහරක් වෙලාවට යම් යම් බලපෑම් මත අඩුවීමට ඉඩකඩ තියෙනවා. අපිට ඇහැට පේන බලපෑම් වෙන්නත් පුළුවන්, සමහරක් වෙලාවට අස්වාභාවික, එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලපෑම් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ මොන වගේ මතයද දරන්නේ? සඳුන් මහත්තයා හොඳ මාතෘකාවක් පිළිතුර මං කෙටියෙන්ම දෙන්නම්. පොළවේ තියෙනවා කියන්නකෝ මිනිරන් දිලිසෙනවා. මේ දිලිසෙන වස්තුන් වලට අමනුෂ්‍යෝ ගොඩක් ආසයි. මැණික් ගත්තාම ඒවට ඊටත් වඩා ඒ වගේම රත්තරන් වලටත් අමනුෂ්‍යෝ ගොඩක් ආසයි. ඒ කට්ටිය හඳුන්වන නාමයක් තමයි බහිරව කියලා කියනවා. බහිරව දේවතන් වහන්සේලා. යම් වැඩ කටයුත්තක් අපි ආරම්භ කරනකොට නැත්තම් භූමි වස්තුවක් කියන්නකෝ, අන්න ඒ වගේ වෙලාවකදී ඒ සම්පත් වලට අරගත් අමනුෂ්‍යයෝ ඉන්නවා. අන්න ඒ අමනුෂ්‍යෝ සතුටු කරලා තමයි ඒ දේවල් ගත යුත්තේ. නැත්තම් බාධා පැමිණෙන්න පුළුවන්. පතලක් කියන්නකෝ, අතරමඟ නවතින්න පුළුවන්. අනිත් කටයුත්තක් කියන්නකෝ, මොන යම් ක්‍රමයකින් හරි අතරමඟ නවතින්න පුළුවන්. ගොඩාක් අපි බලන්නේ පෙනෙන පැත්ත විතරයි. අපි අද කතා කරන්නේ නොපෙනෙන බලවේග සම්බන්ධව. ඉතාමත්
සෑහෙන වෙලාවක් කරගෙන කතා කරා වුණත් මේ තියෙන දැනුම් සම්භාරයත් එක්ක අපිට කතාව මාස ගණන් සති ගණන් දවස් ගණන් ලඝු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ලැබිලා තියෙන වෙලාව බොහොමත් කෙටි වෙලාවක් ලැබිලා තියෙන්නේ. මොකද බොහොමයක් කාර්යභාර දුරයන් තියෙන අතරේ තමයි අපි මේ ස්වාමින් වහන්සේව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. අවසාන කරන්න කලින් මම කලින් පුවෙච්ච පොරොන්දුවක් තියෙනවා ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ගෙන හැර දක්වන්නට. ලග්න ගත්තොත් එහෙම ප්‍රේක්ෂක ජනතාව බලාගෙන ඉන්නවා මේ වැඩසටහනට අතරතුර මෙච්චර දේවල් කියනකොට ඇයි මාව අමතක කළේ කියලා. ඔබ අමතක කළේ නෑ. ඔබේ ලග්නයට කොයි වගේද මේ කාලවකවානුව ගැලපෙන්නේ? එහෙම නැත්නම් ඉදිරි කාලවකවානුව කොහොමද ඔබ ගලපා ගත්ත යුත්තේ? මොනවද ස්වාමින් වහන්සේ හොඳ ලග්න, මොනවද නරක ලග්න? ඉදිරි කාලය තුලදී වෘශ්චික, ධනු, මකර, කුම්භ කියන ලග්න වලට බොහෝම යහපත් විදේශ ගමන් සාර්ථක වෙනවා. භූමි සම්පත්, භූමි ලාභ ලැබෙනවා. ලොතරැයි වගේ ඇදෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ජයෙන්ම ජය වෙන ලග්න හතරක් තමයි මා ඔය අද පැහැදිලි කරේ. අවසානය කියන්නේ නිකම්ම නිකං තිතක් නෙමෙයි. ඉතාමත් තීරුම් සහගත දෙයක්. අපි වැඩසටහනේ සමාප්ති සටහන තබන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒත් ඊට වඩා කමාවක් තියලා මම ඔබ වහන්සේ පැත්තට හැරෙන්නට කැමති නැවතත්. අපි දැන් මැතිවරණයක් ඉවර කරා. ඒ වගේම දැන් රටේ යම් යම් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මේ ගුප්ත විද්‍යාවත් එක්ක, මේ ශාස්ත්‍රයත් එක්ක ඔබ වහන්සේ දකින්නේ කොහොමද රටේ අනාගතය මොන විදිහට විසඳෙයිද? සඳුන් මහත්තයා, අනාගතය සුබ වේවි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි ජනතාව වශයෙන් ඔබ ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට ඕනේ. ඒ වගේම තමයි රාජා භවතු ධම්මිකෝ රජු ධාර්මික වියයුතුයි. ඒ වගේම ජනතාවට අපි මේ අවස්ථාවේදී කියනවා හවස 6 විනාඩි 5ට බුද්ධ වන්දනාව සිද්ධ කිරීමෙන් අනතුරුව මෝර පිරිත පාවිච්චි කරන්න. ඔබට ජයම ජය වෙනවා, වාසනාව වෙනවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා, ව්‍යාපාර සාර්ථක වෙනවා, ගෙදර දොර තුල සාමය සමගිය සතුට රඳා පවතිනවා. සුවිශේෂ වූ දැනුම් සම්භාරයක් එක්ක අද අපිත් එක්ක සම්මුඛ වුණේ පුසියංකුළුමේ සුමන රතන හිමි. ඉතින් මෙච්චර වැඩ කොටසක් කරන අතරතුරේ අපිටත් චූටි කාලයක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් ස්තුතිපූර්වකව, නමස්කාරපූර්වකව, ගෞරවපූර්වකව වහන්සේට සමුදිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රැඳී සිටින්න විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක මෙවැනිම වූ ගවේෂණාත්මක වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා අපි. ඉදිරි අනාගතයේදීත් මෙවැනිම වූ සම්පත්දායකින් උපයෝගී කරගෙන ඔබට निराකරණය කරගත යුතු කරුණු එවැනි වූ දැනුම් සම්භාරයක් ඔස්සේ निराකරණය කර දෙන්නට අපි සූදානම් වී සිටිනවා. අදර සමුගන්නවා ඔබට සුබ දවසක්.